බයිල සෝංග වලට ලීඩ් බැකින් එකක් කරන්න මෙන්න මෙහෙම. හරිද? ඕනම් බයිල සෝංග එකකට මේක සෙට් එක. හරිද? මේ එකම තීරියක් තියෙනවා. මෙච්චර. මුලින්ම ඔයා ගහන දැන් මම මේ සිංදුවත් තෝරගත්තා මගේ කොන්නේ නැතත් ඉන ගාවට කියන ලස්සන සෝංගි. හරිද? මුලින්ම කෝඩ් ෂීට් එක. කෝඩ් ෂීට් එක බලන මුලින්ම කෝඩ්ස් ප්ලේ කරා. හරිද? අපි හිතමු G එක යන්නේ කියලා. G එක යනවා නම් ගොඩක් වෙලාවට වෙන්නේ මොකද? 1 කෝඩ් එක. 4 කෝඩ් එක 5 කෝඩ් එක ඊට පස්සේ 3 කෝඩ් එක ප්ලේ වෙනවා මේකේ ඔය වන් ප්ලේ වෙන ඉතින් මේ 1 කෝඩ් එක ඒ මොනවද කියලා දන්නේ නැත්තව ඔයාලට පුළුවන් අපේ ඔෆ්ලයින් ලීඩ්ටා කෝස් එකට එකතු වෙලා ඔයගොල්ලන්ට මේ නැති අඩුපාඩු වෙලා තියෙන තියරි ටික ඔක්කොම පිළිවෙලට අල්ලගෙන යන්න මේක ඔෆ්ලයින් එක ක්ලාස් එක තියෙන්නේ ඔයගොල්ලන්ට වීඩියෝස් විදියට තමයි ක්ලාස් එක ලබා දෙන්නේ ඔයාලා බලන්න පුළුවන් හරි කෝඩ්ස් ටික ගත්තට පස්සේ මුලින්ම කෝඩ් ටිකත් එක්ක ෆැමිලිය වෙන්න. ඊට පස්සේ හොයාගන්න ලස්සන පොසිෂන් ටිකක්. දැන් මේ G එක ගොඩක් බයිලා සොංග්ස් යන්නේ G එකේ, F එකේ, කොහොමනේ යන්නේ? D එකේ. ඉතින් ඔයගොල්ලෝ මේ පොසිෂන් එක මාරු කරලා වැඩේ මේ වැඩේ මෙතනත් කරගන්න පුළුවන්. හරි ඕන සින්දුවට. හරි අපි මුලින්ම ගමු මේජර් කෝඩ් එක කියන එක. මම දන්නවා G එකක් තියෙනවා මෙතන. මේ මම අල්ලලා තියෙන්නේ C shape එකෙන් G කෝඩ් එක. එයා මොකද මොනවද කියලා දන්නේ නැත්නම් ඔයගොල්ලෝ අපේ ක්ලාස් එකේ ඉගෙන ගන්න. නැත්නම් YouTube එකේ ඇත්තටම වීඩියෝස් තියෙනවා කේජ් සිස්ටම් කියලා ගහන්න. කේජ් සිස්ටම් කියලා ගහුවම මේ කෝඩ් ෂේප්ස් ඉගෙන ගන්න පුළුවන්. හරි. හරි ඊට පස්සේ ට්‍රයඩ්ස් උපයෝගී කරගෙන. ට්‍රයඩ්ස් කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. ට්‍රයඩ් කියන තා මේ සරලව ගත්තොත් එහෙම කෝඩ් එක තියෙන නෝට් තුන. දැන් මේජ් එක නම් 1 3 5. දැන් G මේජ් එකක් ගත්තොත් එහෙම G B D 1 3 5 හරි හරි ඉතින් ඔය නෝට් තුන අපි හොදට ෆැමිලිය වෙන්න ඕනි ෆ්‍රෙඩ් බෝඩ් එක. හරි මම ගත්තා G එකේ. ඊට C එකක් යනවා. ඊට C එකක් යනවා. ඔහොම තමයි කෝඩ් ටික යන්නේ. හරි ඔන්න බලන්න මම ඒකෙන් කරන වැඩ ටික. හරි මුලින්ම කරන්නේ තනි කරම මෙන්න මේ ට්‍රයඩ්ස් වලින් සින්දුව ගහගෙන දැම්මට ෆැමිලි එන පොඩ කෝඩ් ටික. ඊට පස්සේ මොකද මම කරන්නේ? අමම මෙන්න මේකින් එක කෝඩ්ස් මාරු වෙන පැනට පොඩි කවුන්ටර් පාර්ට් එකක් හදාගන්නවා. හැමදාම නෙමෙයි සෙට් වෙන තැන් වල. කොහොමද ඒක හදාගන්නේ? පළවෙනි තීරිය මම කියලා දෙන්නම්. මේකට අවශ්‍ය වෙනවා කෝඩ් ටෝන්ස් සහ ක්‍රොමැටික් නෝට්ස්. කෝඩ් ටෝන්ස් කියන්නේ මේ කෝඩ් එකේ G එකක් ගැහුවොත් එන්නේ මෙතන. කෝඩ් ටෝන්ස් කියන්නේ G කෝඩ් එකට ආයේ තියෙන නෝට් ටික. හරි. 2/3/5 දැක්කදර මේ දැන් G එකෙන් D එකට දියව කරන්නේ දැන් මේ G එකේ යට string ඒ note එකනේ ඉතින් මේ D එකේ note එකට අන්න එහේ part එක ගන්න chromatics වල හරිද මගේ කොන්දේ නැතත් තින ගාවට තතර තර ලා 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 හරි ඊට පස්සේ 5 chord එකෙන් 4 chord එකට යන්න එහෙමද නැත්නම් මේක නම් D එකෙන් C එකට යද්දි මට පුළුවන් ටයර්ස් මේ විදිහට ක්‍රොමැටික්ස් අරගෙන හරි ඔන්න පළවෙනි එකේ මෙන්න ස්ලයිඩ් එකක් දාලා ගේන්න පුළුවන් හ
හරි හරි ඔය පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න දාන්න සෙට් වෙනවා කියලා ඒක එක ටෙක්නික් එක මොකද කෝඩ් ටෝන්ස් හොයා ගන්න ඊට පස්සේ ඒවට අප්‍රෝච් වෙන ඊට කලින් තියෙන නෝට්ස් වල ළඟම තියෙන නෝට්ස් වල ක්‍රොමැටික්ස් අප්‍රෝච් එකක් ගන්න තමයි පළවෙනි ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න මියුටින් ටෙක්නික් එකක් යූස් කරන්න නිකන් හිතන්න G ගෝල්ඩ් එකක් වගේ ඇද්ද හරිද කවුන්ටර් පාට් මොකුත් දාන්න බැයි නා මැද හරිය හිස් නා හරිද ඔයගො මේ වගේ පොඩි චූන් නැද්ද මේ පාම් මියුටින් ටෙක්නික් එක මේවා ඉගෙන ගන්න ඕන පිළිවෙලට හරි මේක ඉගෙන ගත්ත එක්කෙනෙකුට තමයි මේක වටේ හරි පාම් මියුටින් ටෙක්නික් එක කෝඩ් එකේ නෝට් මේ විදිහට ගන්න එයක් නැහැ ටොකොටක ගාව ගහන්න තියෙන මේ අදාළ කෝඩ් එකේ නෝට් එක. ඒක රිදම් එකකට ගහන්න නේද? රිදම් එක ගොල්ල නැත්තම් මුකුත් කරගන්න නැහැ. ඔක තමයි දෙවෙනි ටෙක්නික් එක. මේක මම මේ බයිල සින්දුව පුරවන විදිහ කියන්නේ. හරි ඔයාලා. තවත් ඔයගොල්ලොන්ට පුළුවන් ට්‍රයඩ් එක පල්ලේ යටට ගහන්න. දැන් මේ වගේ අර තේරුණානේ? ඊට පස්සේ හරි ඊට පස්සේ බලන්න මේ වේවස් එකේ මෙන්න මේක යන මෙන්න මේ වැටි දෙනකු කෙහිතරිටලා එක්කෙනෙකු වෙහ බඳින්න ඒක නිසා මැරෙන තුරා නබදින්නවා බලන්න මේ කෝඩ් ටික B minor එකට එනවා හරි දැන් මම දන්නවා මේක B minor එකේ root note එක ඒකට මම කලින් අපේ ටෙක්නික් එක යූස් කරලා ක්‍රොමැටික් විදිහට එනවා ඊට පස්සේ C එකක් එනවා මම දන්නවා C එකක් මෙතන තියෙනවා B minor එක ඉවර කරපු තැනින් එහා පැත්තේ C chord tone එකක් තියෙනවා. ආ ආ ආ ආ ආ ආ ඊට පස්සේ ආය D එක දෙනවා. D එකට මෙතනනේ. මම දන්නවා මෙතන D එකක් තියෙනවා. මම ඒකට කරන්නේ මේ වගේ. D එකේ chord tone එකකින් මේ root note එක. හරි. හරි D එකේදී මම ටෝන් එකකින් මේවා එකක් කරා. හරි බලමු අපි ඔය ඔක්කොම එකට ගහලා මොනවද සද්දයක් දෙන්නේ කියලා. කියලාට 5 එකේ 7th එකෙන් අයබර රූට් කෝඩ් එකට යනවා. يعني මේක නම් D7 එකකින් අයබර G එකට නේ. එතකොට අපිට කරන්න ඕන මේ. කෙලින්ම G ආපජි එක ගන්න. Sorry. C D7 ආපජි එක ගන්න. හරිද? ආපජිස් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම් ඉගෙන ගන්න. හරි. ඔන්න D7 ආපජි එක දේවා. ආයේ D එකක් තියෙනවා. මේ G එකක් තියෙනවා මෙතන. හරි ඉතින් මේ වගේ ටෙක්නික්ස් යූස් කරන්න පුළුවන් බයිලා සින්දුවක් පුරවද්දි මම මේ පොඩි දේවල් ටිකක් කියවහයිද try කරන්න ඕගොල්ලන්ට මේක මේ ටික හරියට ඔළුවට දාගත්තොත් ඕනිම සින්දුවක් පුරවන්න පුළුවන් සරලම දෙන්නේ ට්‍රයඩ් එක follow කරන්න කෝඩ් ට්‍රයඩ් එක follow කරන්න ට්‍රයඩ්ස් හරිද ට්‍රයඩ්ස් පොසිෂන් ටික ගණන් ගන්න ෆ්‍රෙඩ් බෝඩ් එකේ ඊට පස්සේ සින්දු ආරම්භ ඉගෙන ගන්න එක තමයි ලේසි සින්දුවක් ගන්න මුලින්ම ඒකේ තියෙන කෝඩ් ටික බලන්න කෝඩ් ටිකට අදාළ ට්‍රයඩ් එක කොහෙද තියෙන්නේ බලන්න ඒක ළඟ ට්‍රයඩ්ස් කනෙක්ට් කරන්න බලන්න ඊට පස්සේ ට්‍රයඩ් වලට අර
ට්‍රඩ් කෝඩෙන් කෝඩෙන් මාරුවෙද්දි ඇප්‍රෝච් එකක් ගන්න බලන්න ලික් එකක් ලික් එක හරි පාත්තයක් හදාගන්න බලන්න හරි වැඩි තමයි කියන්න දෙන්නේ එහෙනම් ජයවා.